ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ආරම්භ වූ මෙම වැඩවර්ජනය අද පස්වරු 1 දක්වා ක්‍රියාත්මකයි. පසුගිය ජූලි 1 වෙනිදා සහ 2 වෙනිදාත් හෙද වැඩවර්ජනයක් ක්‍රියාත්මක වුණා. එහිදී ඉල්ලීම් 9ක් මුල් කරගනිමින් වැඩවර්ජනය ක්‍රියාත්මක වූ අතර ඉන් ඉල්ලීම් 2ක් සඳහා කැබිනට් අනුමැතිය හිමි වුණා. කෙසේ වෙතත් ඊට අදාළ චක්‍රලේඛ මෙතෙක් නිකුත් කර නැති බවයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ. උසස් වීම් පටිපාටිය සඳහා වෙන් කර ඇති කාල සීමාව අවම කිරීමට පියවර ගැනීම හෙද සේවයේ මාණ්ඩලික සේවාවන් ආශ්‍රිත ගැටළු වලට කඩින විසඳුම් ලබා දීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමිනුයි මෙම වර්ජනය ආරම්භ වුණේ. අද දිනේ දිවයිනේ රෝහල් 100ක් කේන්ද්‍ර කර ගනිමින් මධ්‍යහන 12 සිට පස්වරු 1 දක්වා වන කෑම පැයේදී මෙම වර්ජනය ක්‍රියාත්මක වනවා. මෙම වැඩ වර්ජනය සම්බන්ධයෙන් සමස්ත ලංකා හෙද නිලධාරීන්ගේ සංගමේ සභාපති සමන් රත්නප්‍රිය මහතාගෙන් අප විමසීමක් කළා. රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය අද දහවල් 12 සිට 1 දක්වා දිවයිනේ පුරා රෝහල් 100ක විරෝධතා ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරන සේවා පවත්වාගෙන යමින් කරන මේ උද්ඝෝෂණ ව්‍යාපාරයට හේතුව වෙන්නේ ජූලි 1 2 වැඩවර්ධනයක් ක්‍රියාත්මක කරා. මේ පැය 48ක වැඩවර්ධනය ඇතුලේ ජනාධිපතිවරයා සෞඛ්‍ය ඇමතිවරයා මැදිහත් වෙලා කැබිනට් පත්‍රිකා දෙකක් අනුමත කරා. සේවා උසස් වීම වලට අදාළ කැබිනට් පත්‍රිකාව අනුමත කරත් අද වෙනකන් ඊට අදාළ ගැසට් නිවේදනය සෞඛ්‍ය ලේකම්වරයා නිකුත් කරලා නැහැ. ඒ වගේම මානලික සේවා තත්ත්වයට අදාළව කැබිනට් පත්‍රිකාව අනුමත කරා. රාජ්‍ය පරිපාලන ලේකම්වරයා ඊට අදාළ චක්‍රලේඛය නිකුත් කරලා නැහැ. ඒ වගේම දින 5 සතියේ කමිටුවක් පත් කරනවා කියලා කිව්වා. අද වෙනකොටත් පත් කරලා නැහැ. දවස් 25ක් ගත වෙලා තියෙන අතර කැබිනට් එක අනුමත කරලා බාලගිරි දෝෂය වගේ මේක දිගටම කල් යනවා. මේක තවදුරටත් කල් ගියොත් අපි දන්නවා වෙන දේ. ඒක නිසා හෙද සේවා විදිහට අද විරෝධතාවයක් ක්‍රියාත්මක කරනවා. මේ විරෝධතාවයට ලබන සතිය ඇතුළත උත්තරයක් නොදුන්නොත් අනිවාර්යයෙන්ම වැඩවර්ධන ක්‍රියාමාර්ගයකට යන්න අපිට සිද්ධ වෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.